අද අපි කතා කරන්න යන්නේ බැක්ටීරියා ගැන. මේ බැක්ටීරියා මුලින්ම පෘථිවිය මත නිර්මාණය වුණේ මීට වසර බිලියන 4කට විතර ඉහතදී. මේ බැක්ටීරියා මුලින්ම නිරීක්ෂණය කළේ ලන්දේසි ජාතික ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයා විසින්. ඒ 1676 වසරේදී. ආලෝක අන්වීක්ෂය නිර්මාණය කළෙත් මේ ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයාම තමයි. මේ බැක්ටීරියා කියලා කියන්නේ ඒක සෛලික ජීවීන් විශේෂයක්. පෘථිවිය මත මුලින්ම දර්ශනය වුණ ජීවී කාණ්ඩය වෙන්නේ මේ බැක්ටීරියාම තමයි. බැක්ටීරියා පස ජලය වැනි ස්ථාන තුලත් උණුදිය උල්පත් ගිනි කඳු වැනි ආන්තික පරිසර තුලත් වාසය කරනවා. වායුගෝලයේ ඇති නයිට්‍රජන් පිරකිරීමට හැකියාව ඇති බැක්ටීරියා විශේෂත පවතිනවා. උදාහරණ ලෙස රයිසෝබියම් බැක්ටීරියාව සලකන්න පුළුවන්. මිනිසුන් සතුන් වැනි ජීවීන්ගේ දේහ තුලත් මේ බැක්ටීරියා වාසය කරනවා. සමහර බැක්ටීරියා මිනිසුන්ට සතුන්ට ශාක වලට විවිධ රෝග ඇති කරනවා. බොහොමයක් රෝග මාරාන්තික වෙන්නත් පුළුවන්. කොලරාව, ඇන්ත්‍රැක්ස්, ලාදුරු වගේ රෝග ඇති වෙන්නේ මේ බැක්ටීරියා මගින්. මේ බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන්න පුළුවන්. ඒත් සමහර බැක්ටීරියා ප්‍රතිජීවක ඖෂධ වලට ප්‍රතිරෝධීතාවයක් දක්වනවා. බොහොමයක් රෝග වලට හේතුව බැක්ටීරියා කියලා 19 වන සියවසේදී මිනිසුන් දැනගත්තා. මේ බැක්ටීරියා මූලික වශයෙන් හැදිලා තියෙන්නේ ෆොස්ෆොලිපිඩ වලින්. සමහර බැක්ටීරියා වලට ප්‍රභා සංශ්ලේෂණය කරන්නත් පුළුවන්. බැක්ටීරියා අලිංගික ප්‍රජනන ක්‍රමය මගින් වර්ගයාබෝ කිරීම සිදු කරනවා. මේ බැක්ටීරියා ද්විඛණ්ඩනය, කඩකඩවීම, අංකුරණය වගේ ක්‍රම වලින් අලිංගික ප්‍රජනනය සිදු කරනවා. සමහර බැක්ටීරියා විශේෂ වෙනත් සෘජජීවීන් විනාශ කර පරිභෝජනය කරනවා. ජලයේ අඩංගු බැරලෝහ ඉවත් කිරීම, චීස් යෝගට් වැනි ආහාර නිෂ්පාදනය කිරීම, ජීවවායු නිෂ්පාදනය කිරීම වගේ කටයුතු වලට බැක්ටීරියා භාවිතා කරනවා. සමහර ව්‍යාධිජනක බැක්ටීරියා මිනිසුන් විසින් ජෛව රසායනික අවි විදිහට භාවිතා කරනවා. උදාහරණ විදිහට ඇන්ත්‍රැක්ස් රෝගකාරකයේ සලකන්න පුළුවන්. ඉතින් කොහොමද අද වීඩියෝ එක? මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා.